ආයුබෝවන් පොතපත YouTube නාලිකාවෙන් අරන් එන තවත් පොතක් ගැන විස්තරයකට ඔබ ඉතාම සාදරයෙන් පිළිගන්නවා මේ වීඩියෝ එකෙන් අපි විස්තර අරන් එන්නේ කරුවල ගෙදර කියන නවකතා කෘතිය පිළිබඳව විස්තර ආරාධනා කරනවා ඔයාටත් ඔයා තවම පොතපත අපිව subscribe කරලා නැතිනම් සහ වටිනා පොත් ගැන විස්තර තව තවත් දැනගන්න කැමතිනම් අපිව subscribe කරන්න ඒ වගේම මේ වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්නත් වීඩියෝ එක ගැන ඔයාගේ අදහස කමෙන්ට් කරන්නත් තව කෙනෙකුට බලන්න මේ වීඩියෝ එක ඔයාගේ සෝෂල් මීඩියා වල ෂෙයා කරන්නත් අමතක කරන්න එපා මුලින්ම පොතපත අපි ගැන පොඩි දෙයක් කියලා ඉන්නම් අද අපි ඔයාලට අරන් එන්නේ පොතපත අපි අරන් එන 90 වෙනි වීඩියෝ එක සහ 89 වෙනි පොත ගැන විස්තරය. පොතපත YouTube නාලිකාව ආරම්භ කළේ ඔයාලට bookshop එකකින් හරි වෙනත් ක්‍රමයකින් හරි දැනගන්න අමාරු ඒ දැනගන්න ඕන වෙන වටිනා පොත්වල විස්තර පහසුවෙන් හොයාගන්න පුළුවන් වෙන තැනක් විදිහට. අපි පොත් ගැන විස්තර ඉදිරිපත් කිරීමේදී කතුවරයාගේ අයිතිය සුරකිමින් කටයුතු කරනවා. වටිනා පොත්වල විස්තර පාඨක ජනතාව අතරට ගෙන යමින් එම කෘති කියවීමට පාඨකයන් උනන්දු කරවනවා. ඒ තුළින් පොත් කියවන සමාජය බිහිවීම අපි අපේක්ෂා කරනවා. එහෙමනම් අපි අද අපේ කෘතියේ කතුවරයා ගැන කතා කරමු. කරුවල ගෙදර කෘතිය රචනා කළේ කොග්ගල මහා ප්‍රඥා යන විරුදාවැලියලත් හෙළේ මහාගත් කතුවර මාටින් වික්‍රමසිංහයන් විසින්. පොතපත අපේ ප්‍රේක්ෂක ඔබට මාටින් වික්‍රමසිංහ මහතා අලුත් කෙනෙක් නොවුනත් එතුමා පිළිබඳව විස්තර ටිකක් ඔයාලට කියන්නම්. මාටින් වික්‍රමසිංහ ශෝරීන් උපත ලබන්නේ වර්ෂ 1890 මැයි මාසේ 29 වෙනිදා ගාල්ලේ කොග්ගලදී. ඔහුගේ සම්පූර්ණ නම තමයි ළමා හේවාගේ දොන් මාටින් වික්‍රමසිංහ. මාටින් වික්‍රමසිංහ මහතාගේ සාහිත්‍ය ජීවිතය ආරම්භ වන්නේ ඔහුගේ පළමු නවකතාව වන ලීලා කෘතිය ලියාපල කිරීමත් සමග. ලීලා නවකතා කෘතිය පිළිබඳව විස්තර අප විසින් මීට පෙර වීඩියෝ එකකින් ඔබ වෙත ගෙනවිත් තිබෙන බවද කාරුණිකව සිහිපත් කරනවා. ඒ වගේම ඔහුගේ ශ්‍රේෂ්ඨතම නවකතාව වන විරාගේ කෘතිය ඇතුළුව තවත් කෘති රසක්ම ඔහු විසින් සිංහල සාහිත්‍ය පෝෂණයට දායාද කළා. මාටින් වික්‍රමසිංහයන්ගේ බිරිඳ වුණේ ප්‍රේමාද සිල්වා මහත්මියයි. සිංහල කලාකෙත පෝෂණය කිරීමට මහා මෙහෙයක් කළ මේ මහා කතුවරයා වර්ෂ 1976 ජූලි මාසේ 23 වෙනිදා මෙලොව හැර ගියා. අප ඔහුට නිවන් සුවය ප්‍රාර්ථනා කරමු. දැන් අපි කරුවල ගෙදර කෘතියේ ප්‍රධාන චරිත හඳුනා ගනිමු. කරුවල ගෙදර කෘතිය ආරම්භයේ ඉඳලා අන්තිම වෙනතුරුම අපට හමුවන චරිතය තමයි කරුවල ගෙදර තිනන්, තිනන් හාමි, එහෙමත් නැත්නම් තිනන් මුදලාලි. මුල් කාලයේ ගැමියන් කරුවල ගෙදර තිනන් යන නමෙනුත් මදක් දියුණු වූ පසු තිනන් හාමි යන නමෙනුත් පසු කාලයේ තිනන් මුදලාලියන් නමෙනුත් ඔහුව ගැමියන් විසින් හැඳින්වුවා. තිනන් මුදලාලි කියන්නේ දක්ෂ කාර්යශූර ඉවසිලිවන්ත චරිතයකට හොඳ උදාහරණයක්. තිනන්ගේ පළමු බිරිඳගේ නම රතු හාමි. කළුවර ගෙදර තිනන්ව තිනන් මුදලාලි කළේ මේ රතු හාමි විසින්. තිනන්ගේ දෙවැනි බිරිඳගේ නම පොඩි හාමිනේ. තිනන් මේ දෙවැනි බිරිඳ කැඳවාගෙන එන්නේ රතු හාමිට දරුවන් නොමැති වූ නිසා. දෙවැනි බිරිඳගේ වැඩිමල් පුතා සිරිමල් සහ බාල පුතා නිමල්. ඒ වගේම ගම්පෙරළියේදී අපට හමුවෙන තිස්ස හා සාදා යන දෙදෙනාත් සිරිමල්ගේ හා නිමල්ගේ බිරිඳෑවරු. සිරිමල්ට කොළඹදී හමුවන චරිත කිහිපයක් ඇතුළුව තවත් චරිත විටින් විට කතාවට සම්බන්ධ වෙනවා. දැන් අපි කෘතිය අඩංගු කතාවෙන් ටිකක් ඔයාලට කියන්නම්. මෙම කෘතියේ ප්‍රධාන කතාව පරම්පරා දෙකක් නියෝජනය කරනවා. ඒ කියන්නේ තිනන්ගේ ජීවිතය ආරම්භ කාලයේ ඉඳලා ඔහු වයසට යනතුරුත් සිරිමල් සහ නිමල් ඉපදී ඔවුන් විවාහයට පත්වීම සහ අවසානයේ කොග්ගල ගුවන්පතේ ඉදිවීම නිසා ඉඩකඩම් අහිමි වූ ඔවුන් කඹුරුගමුව ප්‍රදේශයට ගොස් පදිංචි වීම දක්වාත් මේ කතාව ගලාගෙන යනවා. කතාව ආරම්භ වෙන්නේ තිනන්ගේ ජීවිතයේ මුල් කාලයේ ඔහු මසුන් මර්මින් ජීවත් වූ කාලය පිළිබඳව සිහිපත් කරමින්. ඔහුගේ සෙවනැල්ල මෙන් ඔහු සමගින් සිටි රතු හාමිත් දෙදෙනා එකතුව මුදල් ටික ටික ඉතුරු කරගන්න විදිහත් මුලින්ම විස්තර වෙනවා. තිනන් මසුන් මැරීම අත්හැර දාලා වෙනත් රැකියාවක් පටන් ගන්නවා. රතු හාමි ගමේ උකස් පඩු ගන්න පටන් ගන්නවා. අතේ හොඳ මුදලක් එකතුනාට පස්සේ තමයි ඔවුන් අලුත්ින්ම ගෙයක් හදන්න පටන් ගන්නේ. ගේ හදන කාලයත් තිනන් හාමි තිනන් මුදලාලි වීමත් එක සමාන්තරව සිදුවුණු දේවල්. තිනන් මුදලාලි තම දෙවැනි බිරිඳව කැඳවාගෙන එන්නේ පළමු බිරිඳගේ පූර්ණ අවසරය මත. කාලයක් යනතුරු කාන්තාවන් දෙදෙනා ඉත සමගියෙන් සිටියත් පොඩි හාමිනේට සිරිමල් ලැබුණු පසුව ක්‍රමයෙන් දෙදෙනා අතර ගැටුම් ඇති වෙනවා.
අවසානයේ රතුහාමි ගෙදරින් පැනලා යනවා. සිරිමල් ක්‍රමෙන් ලොකු මහත් වෙනවා. ඉගෙන ගන්නවා. අවසානයේදී නීතිඥයෙකු බවට පත් වෙනවා. නිමල් සිරිමල්ට වඩා ආත්පසින්ම වෙනස්. ඔහු ගමේ ඉන්නවා. රස්තියාදු ගහනවා. ක්‍රමෙන් ගමේ ව්‍යාපාර ටිකක් අත්පත් කරගෙන ගමේ හොඳ තත්ත්වයකට ඔහු පත් වෙනවා. කරුවල ගෙදර නව කතාව ඇත්තෙන්ම රසවත් කෘතියක්. ඔබ විසින් නොවැරදීම කියවිය යුතු කෘතියක්. කෘතිය රසවත් බව මෙලෙස සාරාංශයක් මගින් ලබා දීමට ඉතාම අපහසු දෙයක්. ගම්පෙරළි කෘතියේ මහගෙදර සහ මෙම කරුවල ගෙදර එකම කාලයක එකම ගමක තිබුණු පවුල් දෙකක් පිළිබඳව විස්තරයක් විදිහට තමයි කතුවරයා අපට ඉදිරිපත් කරලා තියෙන්නේ. සිරිමල්ට අකුරු කියවන වයස වෙන විට ගම්පෙරළියේ තිස්ස තරුණයෙක්. සිරිමල්ට අකුරු කියවන්නෙත් තිස්ස කයිසාරුවත්තේ විසින්. ඉතින් ආරාධනා කරනවා ඔබටත් මෙම රසවත් කෘතිය නොවැරදීම කියවන්න කියලා වගේම මාටින් වික්‍රමසිංහන්ගේ මේ අපූර්ව කෘතියේ රසාස්වාදය විඳගන්න කියලා. කරුවල ගෙදර කෘතියේ විශේෂ ලක්ෂණයක් තමයි කොක්කල පිළිබඳව කතුවරයාගේ අත්දැකීම ඔහු තුළ අමරණීය පවතින බව. ඒ නිසා කතුවරයා විසින් ඉතාම රසවත්ව එම කොක්කල පිළිබඳ විස්තරය මෙම කෘතියට ඇතුළත් කරලා තියෙනවා. ඒ වගේම කෘතිය තුළදී රතුහාමිගේ චරිතය වඩාත් අනුකම්පාවෙන් යුතුව රචනා කරලා තියෙනවා. කෘතිය ගැන වැඩිදුර විස්තර ටිකක් කියන්නයි මේ සූදානම් වෙන්නේ. කරුවල ගෙදර කෘතිය කතුවරයා විසින් රචනා කරලා ප්‍රසිද්ධියට පත් කරන්නේ 1963 වසරේදී. මෙම කෘතියේ මා භාවිතා කරන පිටපත 2020 වසරේදී මුද්‍රණය වූ 21 මුද්‍රණයේ පිටපතක්. ඒ අනුව මෙම කාලය තුල 21 වතාවක් නැවත නැවත මුද්‍රණය වීමෙන් කෘතිය ජනප්‍රිය රැල්ලේ කෘතියක් බව ඔයාලටත් වැටහෙනවා ඇති. මෙම කෘතියේ අඩංගු පරිච්ඡේද ගන්න 13ක් සහ පිටු ගන්න 204ක්. මා මේ කෘතිය මෙහිදී ගන්නා විට එහි මිල රුපියල් 325ක්. විශේෂයෙන් සිහිපත් කරන ඕන මෙම කෘතිය පාසල් පුස්තකාල සඳහා අනුමැතිය හිමි වී ඇති කෘතියක්. තවත් සුවිශේෂීම කරුණක් තමයි මෙම කෘතියේ පිටකවරය නිර්මාණය කරලා තියෙන්නේ සිංහල සාහිත්‍ය පෝෂණයට උරදුන් තවත් වටිනා ගත් කතුවරයෙකු සහ චිත්‍ර ශිල්පියෙකුද වන පොතපත අපි විසින් මීට පෙර ඔබ වෙත විස්තරගෙන විත් ඇති තුම්මං හන්දිය සහ මනෝමන්දිර යන කෘති රචනා කළ මහගම සේකර ශූරීන් විසින්. ඉතින් ඒ විදිහට සලකා බලන විට මෙම කරුවල ගෙදර කෘතිය ඉතාම වටිනා කෘතියක් විදිහට අපිට හඳුන්වා දෙන්න පුළුවන්. ඉතින් දයාබර ප්‍රේක්ෂක ප්‍රේක්ෂිකාවෙනි, අද අපි මේ විදිහට විස්තර අරගෙන ආවේ මාටින් වික්‍රමසිංහ ශූරීන් විසින් රචනා කරන ලද කරුවල ගෙදර කෘතිය පිළිබඳව විස්තර. තව තවත් මේ වගේ වටිනා සහ රසවත් කෘති ගැන විස්තර දැනගන්න ඔබත් කැමති නම් අමතක නොකර පොතපත YouTube නාලිකාව subscribe කරන්න කියලා කාරුණිකව සිහිපත් කරනවා. එහෙමනම් තවත් වටිනා වීඩියෝ එකකින් නැවත හමුවෙමු. ජය වේවා ඔබට.